යිවන් සබු දැ සක්කේවා නොෑබර් මාසිදලුස්සනිදාාව උදාවී තිබෙනවා අපි බලමු අදසට අදාලොමුණනවද ජාතික පුවත්වාර්තා කරන්නිළමේදින කපේම උදවනේ අයහපත් කාලගුණ තත්යක් එෙක් මහා වැසිත එක් ගංවතුර නායාම් පිළිබඳ පුවත්වාර්තායික අපේ සහෝදරජීවිත මිචර ප්‍රමාණයක් කහිම වෙලාති නො කියන පපුුවත්තාර්තා තමයි අපට උදසනමට කියන්නට වුණේ වැනි සෝචනියය ේදනිය සිදුවීම් පිළිබඳ ත්යෙ ක්‍රමින්. ඒහපත්තට හැබි තිිෙන ය වාසඳාවක් අපි ප්‍රර්ථනා කරමු තවදුරටත් කාල ගුණ ඇති හපත් වෙලා ජීවිත ආරක්ෂාවෙන්ට කියල මේටිකටත් ජීවිත ගරනාවක් නැතිවුණා අප අවතහනය දෙන්නේ අද දවස් තිබෙන විශෂක්තිය ද ෑබර්මාන්සි තුළුස් වෙනිදාව ලියවෙන දෙනයක් බවට පත්කරමින් හැත්තෑ හයවන අයවැය පාලිබේෙන් තුවට ඉදිරි පත් කරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානම්. මෞබිම වාර්තාක් කරනවා මුදල් ඇමති බැසිල්ගේ මංගල අයවැය අද අද පසරු දෙකට පාලිමින්තුට අයිවැයිඉදරි පත් කරන්නට නියමිත බව තබයි සඳහන් වෙන්නේ. අයවැෑ පිළිබඳව පුරු කතන ගණනාවක්හ අපට අහන්නට දකින්නට ලැබිල තිබෙනවා ඒ අතරේ දිනමින පුවත් පතේ තිබෙන ප්‍රධහන සිරස්තලය තම වැදගත්තකක් වේ වි කියලාප විශ්වාස කරනවා මෙවර අයවැෙන් අධ්‍යාපනයට සයට හතයි දශම පහයි එකක් ඉතිහාස ගත වන තින් දුවක් අධ්‍යාපනාර්ථක ක්ලන විශ්ලේෂකයෝ කියත කියලයි සඳහන් කරන්නේ. මෙමරට ඉතිහස පළමුුවතාවට තමයි එහෙම වෙන් කිරීමක් වුණෝ තින් ඒ මුදල වෙන් වෙන්නේ. දැනට මේ අයවැෑ පිළිමඳව සැබෑම ආකාරෙන් ොහම හිතයිශී පිරිස දන්නවාවෙන්නට පුුවන් නමුත් පිළිමඳව යම් ඉංගී එහෙමනැත්තංයම් ආකාරයක දහස් එන මත පළබමින් තිබෙනවා තමයි අපට පෙනෙන්ට තිබෙන්නේ විශ්්‍යතවම අද පස්සරෝව වෙනකොට හිට අනිද දවස් වෙනකට සැබෑවිම තත්්‍යයාප දැකයා ගැන්න පුළුවන්. වේ කොමත් ප ර ප කට තුන් හස දක් වල් කරන ද මති ැස රජ පක්ෂ හත ු ප ද දැනම් දෙෙනවා ඒ අනුව අවබෝධ කරගත හැකි කාරණාවක් තිබෙනවා. අන්ුව කොටත් ශයෙන් දෙෙන්ඩන් කියපු වැඩිවීම් වැටුපිෂමතයිවත් කිරීම. එකවරදීමේ සූදානමක් පිළිබදව කිය වෙනවා ඒකම ඒ පත් හෙමත් වාර්තා කරේගේ මාධ්‍යවාර්තා තුළ දකින්නට ලැබුණේ කලක ඉදන් පැවැති ගුරු විදුහල්පති විරෝධතා නිමාවට පත්වන. බව නමුත් සංගම් නායකයෝ යලි තවධහරණය කරන කාරණාවත්තිබෙනවා. අදායවයින් පිඩි බධව පැහැදිලල්ලෙස් ප්‍රකාශයටත්කිරීමත් එ එකක් තමයි. මන්ගේ වෘර තෙක්‍රයා මාර්ගෙනනි වීමට සූදානම් කියලා. පිට පස බලමු අද අයවැෑගෙන අපි අවධනය යොමු කරද්දි තවත් පුවත් පත්තල මොනද මේ ගැන තියෙන්ෙන දිවනත් අද වාර්තා කරලා තියෙනවා නිදහස්ත්‍රී ලංකාවේ හැත්තේ හයවැනි අයවැෑ අද විදෙශනාය පස්සේ දුවන්නේනෑ තනියම රට නැගිට වන අයවැයක් ගේනවා දේශීය ආර්ථිකයක් ගොඩනගීම සඳහා අපනෑනට බර ආර්ථකයක් ගොඩනැගීම සඳහා අපනෑ ආදායම් වැඩි ආනෑන විය අඩු ආර්ථකයක් ගොඩනැගීම සඳහාද මේ සූදානම් බන්නේ කියනෙ එක පිළිබඳව තමයි අපට හිතන්නට පුළුවන්කමතියන්නේ මේ කියන කතා අනුවගත්ත හම හර මම කියපු කාරණවා ධාරුණ පුවත් පත අවාර්තා කල තියෙනවා අපට දක්කින්නට පුළුවන්කම තිබෙනවා මේ අයවැය පිළිබඳව අද අයවැයි පසු දින වි්‍යාතක විදයක් වැ මුද ආරක්ෂවට අධ්‍යාපන. ඩිට ිියනයක් කියෙන වාර්තා කරද කටවචන පිගන්න බැහ ගුරු සටන ැතීරණය පාල සුනිදා ජෝස ස්ටාලි් මතා පුටා දක්මින් එලෙස වාර්තා කල තිනවා දකින්නට පුළුවන් අයවැය ගැනකිවවහම අමතක නොවෙන නමක් කෙනෙක් අයවැයක් අයවැයකි පතවයි. රොනිදමල් මහතා ඉදිරිපත් කළ අයවෑ. හද දිනමන දේශවංශය ලියවෙන්නේ ඔහු නමින් අයවැයට වඩා වැඩියෙන් කතා වෙන රෝනි පිලිබදව අදාපට දකින්න පුළන්ම්බන්දුල ගුණරත්නගේ විශේෂ ලිපිියත්. බොහ නමින් පලවී තිබෙනවා. මේ බොහෝ කරුණුකාරණ රණී පිළිබඳව සහ රොණීගේ අයවැෑ පිළිබඳව. ඇතුළත් ති රොනිීද මැල් මහතා වැනි ක්‍රතහස් දේශපාලනක්ෂයන් පව බෝධනකුට අමතකව ගිය කාලයක යළි මතක් කරදීමක් ලෙසත් මේ වාර්තාව අපට සලකන්නට පුළුවන්. හිනකටපී අවධානය යොමු කරනු අදිනමින ප්‍රධාන ඡයාරූපය වෙත. ඊට කලින් මේ දිමන පත්තරේ තවත් වාර්තාක් ති පිල තියන අයවැෑ ගන අයවා ඇද මැති සබේට රජය වියදාම් බිලියන තිස්තුලින් අඩුවේ අයව එන්නත් කලින් තා දැන් දැන් විධ කතා මේ පි මදව තියන කතා තමයිට දකිනට පුළුවන්කම තිබෙන්නේ බැසි රජපක්ෂ මතාවපට දක්ම දිනම ජයරපය පලකරමින් දිනම වාතකරන රජයවදම් බිියන තිස්තුලින් අඩු කරගන්නටයුතු කරන අය ඇකල ජනාධිපති වශීෂේහම අඩුවේවි කියල තමයි සැලකයුතු අඩුවක් පෙන්නුම් කරන කියලතමයි. කලින්ම කියෝනේ අපන් පස්සේ අනෙකුත් කාරණාව අවධහනය යොමු කරනට ඕනේ මෞබිමාද වාර්තාකරන සුවිශෂ කරුණක් චීන නැවේ පොහොර ගොඩබාන්න ඉඩ නොතබන බවට අධිකරණය ඇමතිගෙන් සහතිකයක් කෙල්ලයි. අභිහාචනාධිකරණෙන් නීතිපතිට නියෝග්‍යයක් ක්‍රෘෂිකර්ම අමාත්‍ය බහින්දානන්ද අලුද්ගමගේ මහතාගෙන් තමයි අධිකරණය මිලිස සහතික වී මක්කෙමන තම් ප්‍රති්ඥාවක්හ බලාපුොරොත්තුවෙන්නේ චීන පොහර නැව. ඒ තිබෙන පොහොර ගොඩ බෑමට ඊඩ නොදන බව අවසරය ලබාන් නොදෙන බව. කසි හෝ වේවා මේ ගැනත්වවිද මත පෙරතියාම පැවතුුණා මේ නැව අතුරුදන් වෙලා තිබුණ කාල ජීප ස්ථාක්ෂණය රහිතව තමයි ජප සොලින් විදිල තමයි නව මුහුදුමාර්ගේ ආවේ ශ්‍රීලංකාව දෙසට හෙදන්න මේ ආපු ඇැගි මුත්තම් කරපු නැම කියල තමයි විපක්ෂය හඳුන්ුවන්නේ නව දැ බලාගෙන කොයි ොහද ඇතු ෙොැ. දු කරන්න බලාගෙනන්නවා ය අතරේ ඕනේ න්්‍රවාසිය වල තිබවා පැලෑටිනි රෝදායනය වෙත මේ කරපු පරීක්ෂණ පිළිබධ විශ්ෝසනය භාවයක්නෑ පිළිගතන්නවා හැකි බදන්වමින් ඒවාගේ ය මත අතය පලවුුණා ඊළංග පරීක්ෂණයක යනුවා කියල ැනනිවාර් මේ සමත්වේවි කියලා හිට පස්සොය කවරු කහොම කිවත් නෑමේ තියෙන පෝරටික ගොඩබන්න කටයුතු කරන ඇතරේ ඇතැමයි අප දැක සමාජ මාතතුනුටෙම මුද හැරලතිනවා රය සේවකන්ගේ නිල්ල තියෙනවා ඒ සදහ සහය පල නොකරන්නටය. මේ ආදී විධ වූ සිදුවීම් කතා මැද අධිකරණය ඇති ක්‍රෂ්කාර් භාමා්‍යවරයාගෙන් සහතතිකයක් ඉල්ලනවා දැන්. නැවේ පෝර ගොඩ බන්න ඉඩ දෙන්නේ නෑ කියලා දැනට මේ පොහොර පිළිබඳව තිබෙන්නේ එය තත්වයෙන් බාල නුසදුසු පොහොර කියයා. ඉන් පස් අප අවධහනය දෙමු දිවයිනට පාස්කු ප්‍රහාරය මිලනියම් සිටි වරද කාගේද. මේ පසුගිය කාලවල වඩාත් කතාබහට ලක්වුණු සිදුවීම් පිළිබඳව ඒ කතාබහක් ඇතිවුණ ඒ පිළිමබඳවාද වාර්තා අපට දකින්නට පුළුවන් කම තිබෙනවා. විශිෂෙන් අද අපි මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා වගේම. යම්යම් සිද්ධයන් පිළිමඳව කතා කරනවා වගේම. ඒ කාලේ වඩාත් කතාබහට ලක් වූ සිද්ධක් තමයි මිලනියම් සිටි මහා පාවාදම කියල හඳුන්බපු සිතවීම. පාස්කු ප්‍රහරය මිලේනයම් සිටි වර්දකාගේද. මෙන්න ඒටආදාලව විවිධ අදහස් දැක්වීම් ජෙනර්ල් සලේ බුද්්‍යාශය භාරව සිටියා නම් පාස්කු ප්‍රහාරය එල්ලවෙන්නේ නෑ සරත් ීරසේ කර හ . ආරක්ෂක මාතවරයාඒ එහෙම කියනවා. මිලේනියම් සිටි සම්පූර්ණ වර්ධ ජෙනරල් බලගල්ලගේ කියලා රනිල් වික්‍රබසිංහඉට පපුආග්‍රමාත්‍යතුමා වර්මානෙක් සජාතික ප්‍රක්ෂණයකතුමා ප්‍රකාශ කරනවා දකින්නට පුළුවන් කම තිබෙනවා. නමුත් මිලේනියම් ටි පාවාදීම තුළම රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒවත සම්බන්ධ කරමින් තමයි බොහෝ දෙෙන කතා කරන්න කෙනෙකත් කියන්න ඕනේ හැබැයි මෛත්‍රී මුකුත්මනොක කියයිටයි කෙලත් මේ වාර්තාතර යනවා පස. ොමසම නිර්දශ ්‍රාමක කරන්න නිමල්ලන් සරජ්‍යමතිතු ඉල්ලනවා කියනවා පාස්කු කොමිසමේ වලු විිසතුනක වාර්තාව රට හෙලි කලේන චන්පි ා ක වික්ෂ මන්ත්‍රී රය කියවා නිරෝෂන් පේර විපක්ෂ මන්ත්‍රීවරයා තර කියනවා වග ප ියයුත්තු සයියනට වඩා පුද්ගලින් දඩයම් කිරීමට ආ්ඩුව සැරස්සනවා කියලා. ආණ්ඩුව මෙහි හඳුනපු ප්‍රධාන ණන්ඩායම් දෙදක්හෙට අයිකක් තමයි ප්‍රහාරය ද්‍යාත් කල කණ්ඩයම ඉළඟට ප්‍රහාරයට වගකිව යුතු ලිස හඳුවපු කණ්ඩාය. මේ ආ්ඩුව පත්තෙන් නිස්සල්ල ඒය යි විපක්ෂීණකට කියපු ප්‍රධානම කාරණාවක් දපු ප්‍රධානව පොරොන්දු අක්තමයි මෙ දෙපර්ශවය පිළිබඳවම කටයතු කල සාධාරණය ෂ්ට සිද්ධ කරනවා කියලා. සහන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. තවම සෑහිමකට පත්තනනාකාරයෙන් සදු නොවීම පිමඳව අදහස්සක්ොමින් තමයි නිරුෂණ පෙරවැනි මන්ත්‍රීවරු හෙම අදහස් පල කරන්නේ. හින් පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙන තවත් සුවිශ්‍ය ශවාර්තාවන් වෙතාවදහනය දෙද ආරුණණට අප යොමු වෙනවා. ඉන්දනවලට මිලසූත්‍රයක් අනිවාර්යයි, මහබැංකුව. රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගිෙනාම සඳහා ඉඳනවෙන්ුවෙන් මි සූත්‍රයක් අත්්‍යවශබන බව ්‍රඩංකා මහබැංකුව ප්‍රකාශ කරයි. මෑත කාලීන ගෝලිය බොරතෙල් මිගනා නිහලයාමේ ප්‍රවණතාව සහ වසර ඉතිරි කායේ මෙමතත්වයක් කණ්ඩුව පැවති හැ බවට පල කරණාාව ැකි හේතුෙන් ඉන්දනාර් බුදේ විඳීම සඳහ මිල සංශෝධනය පමණක් ප්‍රමාණවත් නොන බවද මහ බැංකුව පෙන්වාදේ. දයිවේ හස්කම් දයිවේ සරදම්ද මේ කියලත්. වෙලාවකට හිතනවා පසුගිය පාලනය සමේදී යහපාලන කාලගෙනපු. ඉන්දනමිල සූත්‍රය පිළි මඳව දැඩි විවේචන කරා මේ ආ්ඩුව අධනෝචනය කනෙද. විපක්ෂයේ සිටිකාන්ඩයිම් අද මහබැංක් වවධිපති වරයාාවවිදේට ාජිතනනිවාඩ බ්්‍රාල් මහතා ඒළඟට මේ දැඩිලිස විවේචනය කරපු උදේ ගම්ම් පිල මහතා ාලශක්ති්‍ය ා්‍යවරයාලිස කටයුතු කරනවා මෙ වැඩි පසුබි මක්තුල මහබැංකුව කරන මේ ෝජනාව. මිලසත්‍ර නිවාර්ය කරල මිලසූත්‍රයක් නැවතගේනට සිදු වනෝතින් ඒ පිළිබඳව අඩුවට කටයුතු කරන්නට වෙනවා මේ විවේචනය කරපු මිලසූත්‍ර නෙමේ අවශ්‍යවෙන්නේ ඒ අනුව වැඩිවෙන කාලවලත් අඩුවෙන කාලවලත් මේ ඕනෙම කාලෙක ජනතාවට සහන්දායි ලෙස ඉන්දර ගන්න පුළුවන් විදිට මිලස්ථායිකරණය සඳහා මිලස්ථාවරෝ පවත්වාගෙන අම්ම සදහ අරමුදලක්විහිට ල කටයුතු කිරීමයි කිය ක්ඩෑට තමයි අද . කටේතු කරන්න වවා නම් වෙන්නේ ලෝක වෙලදපලේ බොරතල්. ජෑස් මිල ඉහල යාම් පහුගේ කාලවල වගේම ඉදිරියට පවතීවි කියලා තයි පුරෝකතනය වෙන්න. අපි බලමු මේ එ සූත්‍රය එදා හඳුන් වලදේපු මංගල සමරවීර මහතා එදා පෙන්වාදීපු සූත්‍රයම වගේ වේද නැත්තම් වෙන විදික සූත්‍රයක් වේද මොන ආකාරයෙන් හෝ සූත්‍රයකට යන්නට වෙනවා කියලා තමයි දැන් මේ වාර්තාව කියන්නේ. හිට පස්සේ අපි අරුඩේ දකිනෝ අලක්ෂ විසිපහත්තියක්්‍යවා නැවන් කැනඩා පනිණගේ ප නදෙක්. කොටු ජාර්ම පිට පසිට ප කොටි සසාමාජක කකිනවො කඩා රුවන් තිදනෙ කොත්ති තරවායි කිය අපට දකින්නට පුළුවන් කමති බෙනවා. ඉන් පස්ස අපි අවධහනය යොමු කරන්නට ඕන තවත්කාරණාවක් දිව ඉන්න පුවත් පතාදගෙනෙනවා. ජනතාවගේ හැසිරීම ොහොඳ නැහැ භයාන්නක කෝවිඩාන තුරක් අත ලඟ කියල තමයි වාර්තා කරන නියෝජ සෞඛ්‍යසිවා අධ්‍යක්ෂ ජන්‍රාල් හේමන්ත හේරත් මහතා උපපුටා දක්ොමින්. සෞ්‍යශ නන්තරව දෙන්න පතාමට දකිට ලැබෙනවා ඉදර මතු හකි. ඇල්ලක් පිළිබඳව ඉදිරිියාව දනම් බව මනිරන්තරව වාර්තා කරනෝ මතු කරනවා ඇම කරන්න සිද්ධ වෙලාති බෙන්නේ ජනතාවගේ හැසරීම පිළිබඳව සෑහීමකට පත්වය නොහැකි නිසා. හතරරි උත්සව රැස්වීම් ලට අනුමැතිය වශයි. සෞඛේ අනුමැතිය සෞඛ්‍යමාතංශ අනුමැතිය ලබාගෙනනීම අත්‍යවශමන බවතමයි සඳහන් කරන්නේ. ඉදිරි කාලයේදී උත්සව රැස්ශීම් පැවැත්වීම සඳහා. අපි තවත් කාරනාකිපිකට අවදහන දෙ ඉදිකර වසර හතක් වත්නය අටබාගේ දෙ මහල් හෝටලිය නායයයි හස්කමකින්ෙන් ජීවිත හතරක් බේරීම පිළිබඳව වාර්තා කරනවා ඒවාගේ කොළඹනුවර ප්‍රධහන මාර්ගයහි පහල කඩුගන්නාවෙන් වසාදමුණු කොටස තවදුරටත් දිගටම වසාහ තබට බවතමයි සඳහන් වන්නේ ඉන් පස්සේ මවබිම පුවත් පතට අවදහනය යොමු කිරීමේදී අපට දක්කින්නට ටළන් කමති. මහාගේ අනතුරින් තුවල් ලැබූ පසල් ස්වාත් මේ ආම පිබඳව බලවයස්කර දරුවෙක් විසින් පදෝපු සුකෝපබූ ගීජේ ප්‍රථේනිසා අනතුරසිද වූ දැරිසත්කාරේ ප්‍රතිකාර ලැබූ සිස්ුවත් මේ ගියා කියල තමයි වාර්තාවන්නේ එක වයිස වගේ දෙන්නෙක්. තකොට තමන්ගම සහෝදරෙක් වගේ තමයි මියගිය ශිෂ්‍යත් සලකන්නට වෙන්නේ. මේ රිය දවනේ එමන ත්තං රයියදුරු බලපාත්‍රයක් පත් නැතුව නිශි වයර්ස තෙල්ලබීමට පිරිය දාවනයෙන්. ඔහුගේ ී රැකුණාට ඔහු වගේ සහෝදරෙක්ගේ ජීවිතය. අහිමි වෙලා තියනවා. හිට පස්ස මෞබිේ දකකින න්්ු සුලු දේශපාලන පක්ෂ වල ලැජ් බය තියෙන නිසා හරිදයට හරි කියයනවා වැදදිනම් බැදදික්ක නවා කියල උදේ ගම්මන් පිල ඇමතිතුමා කියනවා විස්්‍රමිකන්ගේ ොච්චම හොරකම් කර අන්ඩුව ගහපු ැසට ජි නි සාරිවස්රගන්නුනා කියලා කමින්ද චයවර්ධන න්ත්‍රීවරයක් කියයන පාර්ලිමේන්තුව නැති පක්ෂ තිසක් ඒජනිසට සවිිය දෙ ෙක්වෙති පක්ෂාතකනනායකැන්නේේ ඇවිත් එක් සංජනතනි දා සඳහනය නැවත ශක්තිමත්කිරීම සහ ාරද කිරීම . I Trivisuran kandi waika , पाගේkaliली දුkranu lebua. ඇත තුමාගේ තව ප්‍රකාශයක් මට දකින්න හම්බුණනා අරුණ පුවත් පතවවාර්තා කල්ල තියෙනවා පිටීන් ලස්සනට පෙවුණනට මගේ ෙදර බිත්තිපපුරල හිටපු ජනපති මෛත්‍රී කරන ප්‍රකාශයක් මේ කියන්නේ ශ්‍රීලංකානි දහස් වක්ෂය නම්ගෙදරද තමන් ජීවත්වෙන ගෙදරද. ඔහු ඇතටම මේ කියන්නේ ඇතුම ජීවත්වෙන ගෙදර ගැන නතාව තුළ විවිධ මත තිබෙනවා විධා දහස් පැතිරිල්ලා ගිහිල්ල තිබෙනවා ඇතුමා මහා කෝටි ගණනක සුර සප විඳනවා කෑලි දෙකකා ගෙල්ද. ක්තුනක් එකතු කරපු ගෙදරක තමයි එතුමා ජීවත්තයන බොම සරලව එන්නවා කියපු ජනාධිපතිතුමා එහෙමයි කියල ඇැතැම්මයි කියනවා හොමුණත් මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මතුකරතිබෙන කාරණාවලට පිළිතුරක්විදියට තමයි ඇතුමා මෙහෙම කියල තියෙන්නේ දිනමිෙනත් වාර්තාාවවත් න විස්කි බිබී වැඩ කලාකිවට ම මාධ්‍ය පයි. ෙවල් තුනාක් කියයාකර සද නිවසකින්න්නවා කිය ඔප්පු කළොත් මන්ත්‍රී කමයිින්න්නයනවා මෛත්‍රේගෙන් විශේෂ ප්‍රශයක්කොහු කියනවා හිටපු ජනාධපතිවරෙක්ට සාමානෑ. තිෙක් බෙන් න දේවල් ලබෙනවා යනුව තමයි තමන්ට අත්මේ දේවල් ලැබිල තියෙන්නේ අනි තෝනම කෙනෙක් ඒවාල් ලබාගෙන තියන කියෙලත් මෛත්‍රපාල සිරසෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ආත්‍යවශ බහන්ඩ පෝලීම් සති දෙකතුනකින් නැතිවේවි කියලා පාඩබෝගි ආරක්ෂණ අමාත්‍යවරයා ඔපුටා දක්ක මෙින් අද වාර්තාාවක් අපට දකිනට පුළුවන් කම තියනෙනවා. මුලින් අපි අයවැෑ ගැන කතාකර අන්තිමට ලසන්තලගවන්න රජ්‍යමතුමාගේ මේ ප්‍රකාශයපුට ගත්තා අත්‍යවශ බහ් පොලිම් සති දෙක දුනින් නැතිවවෙවි කියලා ජනත අතර මතයකුත් ගඩනගේ තිබෙනවා මේ දිරිපත්ව නාආදීදල පටන් ගන්න අයවැන් ඒවැමිල වැඩි කරලා දුන්නට පස්යෝේ නැහැ කියන හිඟයි කියන බඩු. එලියට ඒවේ කියලා ඇතැම් අය ප්‍රකාශ කරමණින්වා. දැනට මේසිල්ල ඉගේ මත විශ්වාසයන් හිතලු පුරෝකතන පමණයි අපි බලමු සැබවින් මයවැයි. මකද වෙන්න කියලා. අපි අන්න ැන ටක් කටිකට ටොක් කට්ිකට අයි තිනෝ බල පැමේ ස අපි අද සාකච්චාවට ඒ ි දව අ ධරය කරට පොරත් රම පසිහම. තා අලු තවඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික්කර සිත TVව සබස්කරප් කරන්න. අු ්‍රීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.